හොඳයි, දැන් අපි බලමු Ubuntu පාවිච්චි කරලා කොහොමද Ubuntu වලට application, Ubuntu Linux operating system එකට කොහොමද application එහෙම නැත්නම් softwares ලේසියෙන් install කරගන්නේ කියලා. ඉතින් ඔයාලට පුළුවන් පාවිච්චි කරන්න Ubuntu software center කියන application එක. ඉතින් මෙතන මේ Ubuntu software center කියන එක click කරලා ඔයාලට පුළුවන් මේ විදිහට Ubuntu software center application එක load කරගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙතන අපි dash home එකට ගිහිල්ලා එතන Ubuntu software center කියලා search එකක් දාලා මේ විදිහට application එක on කරගන්න. ඉතින් මේ විදිහට තමයි අපිට application එක බලා ගන්න පුළුවන් වෙන්නේ Ubuntu software center එක. ඉතින් අපිට අපි හිතමු ඔයා ඔයා software එකක නමක් දන්නවා කියලා. අපි හිතමු ඔයාට VLC player එක install කරගන්න කියලා. ඔයාට මෙතන මෙන්න මේ තියෙන search එකේ VLC කියලා type කරන්න ඕනේ. type කරලා පස්සේ මේ විදිහට ඔයාට VLC player එක බලා ගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව මෙතන දැන් මම VLC player එක install කරලා තියෙන හින්දා මෙතන remove කියලා තමයි පෙන්වන්නේ. දැන් install කරලා නැත්නම් මෙතන install කියලා තමයි පෙන්වන්නේ. ඔයාට පුළුවන් මේ install කියන button එක click කරලා එක click එකකින් ඔයාගේ computer එකට VLC player එක install කරගන්න. ඉතින් ඔයාට මේ VLC player එක ගැන විස්තර දැනගන්න ඕන නම් more info කියන එකට ගිහිල්ලා ඔයාට බලා ගන්න පුළුවන්. මේ විදිහට සම්පූර්ණ විස්තරයක් VLC player එක ගැන, VLC player එකේ screen shot keypad බලා ගන්න පුළුවන්. ඊළඟට මේකට තියෙන add-ons බලා ගන්න පුළුවන්. ඔයාට ඒවා ටික් කරලා install කරගන්න පුළුවන් ලේසියෙන්. මේකට කොච්චර capacity එකක් යනවද කියලා ඔයාට බලා ගන්න පුළුවන්. ප්‍රධානම දේ තමයි reviews බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ VLC player එක දැනට පාවිච්චි කරන අය මෙතන comments දානවා. player එක හොඳයිද, අඩුපාඩු තියෙනවද? ඉතින් ඔයාට මේක බලලා තීරණය කරන්න පුළුවන් මම මේ software එක install කරගන්නවද නැද්ද කියලා. ඉතින් මම මේ කිව්වේ ඔයා කොහොමද දන්න application එකක් ලේසියෙන් install කරගන්නේ කියලා. එහෙම නැත්නම් අපි හිතමු ඔයාට ඔයාට ඕනේ මොකක් හරි 3D මොඩලින් කරන්න, 3D design එකක් කරන්න Linux Ubuntu Linux වල application එකක් ඕනේ. ඉතින් ඔයා ඒකේ නමක් දන්නේ නැත්නම් ඔයාට කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතන තියෙනවා ලස්සනට categories වෙන් කරලා. අපි graphics කියන එකට ගිහිල්ලා එතනින් select කරනවා 3D graphics කියන එක. ඉතින් drawing, photography, publishing මේ හැම දෙයක්ම තියෙනවා. මම මේ 3D graphic කියන එක select කරොත් Linux වලට 3D graphics කරන්න පුළුවන් application list එකක් මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට තියෙන්නේ මෙතන මේ install කියන button එක click කරලා install කරගන්න. එහෙම නැත්නම් අර අපි කලින් කරා වගේ review එකක් බලලා screenshots බලලා application එක හොඳයිද කියලා තීරණය කරලා මේ විදිහට අපිට screenshots බලන්න පුළුවන්. බලලා අපිට අවශ්‍ය විදිහට install කරගන්න පුළුවන්. ඉතින් මම ආයෙත් back වෙන්නම්. අපි උදාහරණයකට අපි ඉන්ටර්නෙට් කියන එකට යමු. ගිහිල්ලා මට ඕනේ දැන් Firefox තමයි දැනට මගේ තියෙන web browser එක. අපි හිතමු Google Chrome එක අපිට install කරගන්න ඕනේ කියලා. ඉතින් ඔයාලට මේ internet එක ඇතුළට ගියාම ආනවා chat කරන්න ඕනේ, file sharing ද ඕනේ, mail ද, web browsing ද කියලා. මම web browsers කියන එක select කරනවා. එතකොට මේ විදිහට Ubuntu Linux සඳහා තියෙන free nominally ලබා දෙන ඔක්කොම web browsers ටික බලා ගන්න පුළුවන්. ඉතින් මට ඕනේ දැන් Google Chrome එක නම් මම මේක select කරලා මම මේකේ info ටිකක් බලා ගන්න ඕනේ මට. මම more info කියන එක click කරනවා. ක්ලික් කරාම ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් මෙගාබයිට් 22ක් ඩවුන්ලෝඩ් වෙනවා ලයිසන්ස්. ඊට පස්සේ අපිට පුළුවන් මෙතන මේ තියෙන ඉන්ස්ටෝල් කියන බටන් එක ක්ලික් කරලා මෙතනට පාස්වර්ඩ් එක දුන්නට පස්සේ මේක වෙබ් බ්‍රවුසර් එක ඔටෝමැටිකලි කම්පියුටර් එකට ඉන්ස්ටෝල් වෙනවා. ඉතින් ওই විදිහට තමයි Ubuntu software එක center එක පාවිච්චි කරලා ඔයාලට අවශ්‍ය විදිහට ඕනම application එකක් download කරගන්නේ. ඉතින් කියන්න තියෙන දේ තමයි Ubuntu Linux වලට හැම තප්පරේම අලුතින් application develop වෙනවා. මොකද මේක Ubuntu operating system එක open source. ඒ වගේම මේකට තියෙන application උත් open source. ඒ හින්දා සාමාන්‍යයෙන් දැන් Photoshop වගේ application එකක් ගත්තම ඒකේ තියෙන ඒක Photoshop develop කරන්නේ Adobe company එකෙන් විතරයි. Adobe company එකේ විතරයි source එක තියෙන්නේ. Adobe company එකේ engineers ලා විතරයි ඒක design කරන්නේ. Developers ලා විතරයි develop කරන්නේ. ඉතින් දැන් open source application එකක් ගත්තම එහෙම නැහැ. ඒකේ source එක open හින්දා එයාලා tools හැමෝම තම තමන්ට අවශ්‍ය tools නිපදවනවා. ඒ කියන්නේ දැන් අපි මේකේ GIMP කියන application එක ගත්තොත් දැන් Photoshop වලට වඩා ගොඩක් දේවල් කරන්න පුළුවන් application එකක්. ඉතින් ඒක එහෙම වෙන්නේ ලෝකෙම අය එකතු වෙලා, ලෝකෙම ඉන්න developers ලා එකතු වෙලා මේ application develop කරන හින්දා. ඉතින් මේ open source application පාවිච්චි කරන එක ගොඩක් ලේසි, ඒ වගේම ගොඩක් advance application උත් අපිට හොයාගන්න පුළුවන්. ඉතින් තවත් දෙයක් තමයි මේ crack කරන්න serial number එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද දැන් ගොඩක් windows පාවිච්චි කරන අයට තියෙන ප්‍රශ්නයක් තමයි crack කරන එයාලට මේ ගොඩක් pirate software තමයි එයාලා පාවිච්චි කරන්නේ, හොරකම් කරපු softwares.
ඒවට සීරියල් නම්බර් සොරකම් කරන්න ඕනේ, ඊළඟට ක්‍රැක් ගන්න ඕනේ. දැන් මේවා එහෙම නැහැ, මේවා GPL ලයිසන් එක යටතේ දෙන ඇප්ලිකේෂන්ස්. ඉතින් ඔයාලට ලේසියෙන්ම එක ක්ලික් එකකින් ඩවුන්ලෝඩ් කරගෙන පහසුවෙන් වැඩ කරගන්න පුළුවන්. ඒ වගේ මේවට ටියුටෝරියල්ස් ඕන තරම් ඉන්ටර්නෙට් එකෙන් ඔයාලට හොයාගන්න පුළුවන්. මේ Ubuntu software එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් මේ විදිහට Linux වලට ඕන තරම් ඇප්ලිකේෂන්ස් software ඉන්ස්ටෝල් කරගන්න. ඉතින් මේ Ubuntu software center එකේ මේ ඇප්ලිකේෂන් විතරක් නෙමෙයි තියෙන්නේ, Linux magazines, Linux PDF මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඒවා නොමිලේ සහ මුදල් වලට දෙකටම තියෙනවා, ඩොලර් දෙකක් වගේ පොඩි මුදල් වලට තියෙනවා, ෆ්‍රී තියෙනවා. ඉතින් ඔයාලට අවශ්‍ය විදිහට ඩවුන්ලෝඩ් කරගෙන ඕනම ඇප්ලිකේෂන් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතනදී Ubuntu software center එක ගැන හෝ Linux ගැන මොකක් හරි යම් කිසි ගැටලුවක් ආවනම් ඔයාට පුළුවන් www.geek.lk කියන වෙබ්සයිට් එකට ඇවිල්ලා ඔයාගේ ගැටලුව ඉදිරිපත් කරන්න. එතන ඉන්න geeks ලා